අහාගත ධරමය තුළින් තමයි ඒ ධරමය උපකාරයෙන් තමයි අපි අපේ දුක නිවාගන්න බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ සසරේ රැඳෙන්න්න නෙවෙයි සසර යන්න නෙවෙයි සංසාරෙන් එතරවීම සඳහා තමයි බුද්ධ දේශනාව බුද්ධානු ශාසනාව පෝ සෝ භගවා තරණය ධම්මන් දේශයේ ති සංසාරකතරින් එතරවුණු ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්මදේශනා කර ලපේක්ෂා කළේ සංසාරෙන් එතරවීමයි. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිි භාය ධම්මන් දේශේති. පිරිුණුවම්පා වදාළ බුදුරජාණන් වහන්සේ පිරිනුවම්පෑම සඳහා, තමයි ධර්මදේශනා කළේ. අවබෝධය සඳහා, කල කිරීම සඳහා. ඒවගේම කෙලෙසුන්ගේ සංසිඳීම සඳහා ඒවගේම මේ පංචස්කන් පංචුපාදානස්කන්ද සංක්‍යාත මේ මහා දුක්කස් කන්දීෙන් මිදීම පිණිස තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හලෝබේ ප්‍රහාාණය පිණිස දදේශයේ ප්‍රහාණය පිණිස මෝහේ ප්‍රහාාණය පිණිස උපාධානයන්ගේ දුරුවීම පිණිසයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ස බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය වනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට අවබෝධ කරෙවීම. ඒතුළින් තමයි මේ ලෝකයා සත්වයාගේ දෙබි මිනිසුන්ගේ දුක නැතිවෙන්නේ දුක නැතිවෙන්නේ. එනිසා දුක නැතිවෙන්නේ දුක අවබෝධ කිරීමෙන් භවයි ධරමය සඳහන්වෙන්න දුක නැතිවෙන්නේ දුක අවබෝධ කිරීමෙන්. තින් අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්දේ දුක්කහා කියලා පංචුපාදානක් කන්දා දුක්කා. ස්කෙටියෙන් මේ පංචුපාදානස් කන්දේම දුකයි කියලාදීවාසය මේ දේශනා කරන්න. එතවට චතුරාරි සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙන තමයි අපි බුද්ධන් සරණන් ගච්චාමකල සරණයන්. ධරමය සරණයන්නේ ආරය මහා සංගරත්නය සරණයන්නේ මේ චතුරාර් සත්‍ය දහම අවබෝධ කිරීම පිණිසයි. ති එක තමයි බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ උණහන්සේගේ ඉලක් අය වුණේ බලාපොරොත්තුවෙ වුණේ දෙවි මිනිසුන් මේ සත්‍යය අවබෝධ වියවීමයි කියන අර්ථයයි. ඒ වගේ මේ සත්‍යබෝධයට පත්වීමෙන් තමයි සසර දුක නිමාවට පත්වෙන්. ඒ සත්‍යබෝධ නොවීම නිසා තමයි අපි මේ ඉමක් කොනක් පරත්තෙරක් නොපෙනෙන මේ සංසාර ගමන විවිධාකාර වෙදයේ පින් පෞරැස් කරගෙන සුගති දුගති කියන ලෝකල වැටිමි ීමක් ොනක් පරත්තෙරක් නොපෙනෙන මේ සංසාර ගමනකට වැටිලතිෙන්. එනිසා ඒ සංසර දුක නිමාවට පත්වෙන්නේ චතුරාර් සත්‍ය දරසනය වීමෙන්. චතුරාර් සත්‍යබෝධය පත්වීමෙන්. තිං අන්නේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ආරි සත්‍යබෝධවීම පිණිස. චතුරාරි සත්‍ය දරසනය ලෝකයාට දේශනා කලා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පනිි විඩය දේශනාව. තිං ඒ දේශනා සුංඥත පටි සංයුක්ත දේශනා. නිබ්භාන පටි සංයුක්ත දේශනාදී වශයෙන්, පරමත්ත දේශනාදී වසයෙන්, සාමුක්හන්සන දේශනාදී වශයෙන් සඳහන් වෙනවා. එතකොටේ බුද්ධ දේශනාවේ අපි දේශනා කරගෙනාවේ සප්ත විසුද්ධිය ගැන. සප්ත විසුද් අපි සීල විසුද්ධිය දේශනා කළ සීල විසුද්ධිය ගැන කායවශචන දෙක සංවර කරගෙන, මෙ ිට්ටි ගත සීලයේ දිත්්තිංචානුපගම්ම සීලවා දෘ්ටියකට නොපෙමිණ කොහොමද සීල ගුණේ පිහිටන්නේ ආදී වසයෙන් සීල විසුද්ධිය ගැන අපි කතා කර ඒ වගේම චිත්ත විසුද්ධිය සමත භාවනාකමටහනකින් සතිනිමිත් උපදවාගෙන සිහ උපදවාගෙන නීවර්ණ ධරම යටපත් කරලා චිත්ත සමාධිය චිත්ත විසුද්ධිය ගොඩ නගාගන්න හැටි ඒ දේශනාවත් අපි සිද්ධ කලා චිත්ත විසුද්ධිය සම්පන්ධී. එවගේ දිිට්ටි විසුද්ධිය. දිිට්ටි විසුද්ධියයේදී අපි නාමරූප පරිච්චේද ඥානය තමයි දිට්ටි විශුද්ධියයකයන්. එතවට මේ සෑම අවස්ථාවකදීම නාමරූප ධර්මතා දෙකක් වු අවබෝධවීම දිට්තිි විසුද්ධියේති වෙන්නේ නාමරූප දෙක ධර්මතා දෙක පැහැදිලිව සෑම අවස්ථාවක දම හඳනා ගැනින් දක්කි දිත්්‍ය සුතමුත වි්ඥාත එතකොට මේ සතරීරිය අව්ගදි මේක් නිශ්ශබ්ද වෙන්න ගොට කතා කරනකොට අතපයි දිගායනකොට නමනකට නිසෑම අවස්ථාවකදීම නාමරූප ධර්මතා දෙකේ අදදැකීම නාමුරූප ධර්මතායක දෙකේ ක්‍රියාකාරිත්වයක් හැටියට අප අවබෝධ කරගන්න දිට්ටි විශුද්ධියයේද නාමරූප පරිච්චේද ඥානය. තවදුරටත් එහාහටගේ හම කංකා විතරන විසුද්ධිය එහි නාමරූප ධරමයන්ගේ හේතු පල සම්බන්ධයඒ ගොඩ නැගෙන හැටි ඒව පත්ති වෙලා සකස් වෙලා ගොඩ නැගෙන හැටියේ හේතු නිරෝධ වෙනවට නිරෝධ වෙන හැටි අන්නේ විදියට සම්මර්සණ ඥානයෙන් අපිේ නාමරූපයන්ගේ හේතු පල සම්බන්ධය පටිච්ච සමුපාද ධරමය පිළිබඳව අවබෝධ කරගත්ත හම කංකා විතරණ විසුද්ධිය සැක සංකා දුරු වෙලා යනු ඒ ංකාවරු විසුද්දේදේශනාවත් අපි සිද්ධ කළ. ඊට පැසේ කංකා විතරනණ විසුද්ධේ ඉඳල නවම විදර්ශනා ධූරය වඩල නවමහා විදර්ශනා ඥාන දසඥානයන් හරහා මෙ දර්ශන ඥානයට පත්වීම සත්‍ය ඥානයට පත්වීම මගගා මග්්‍ය ඥාන දසන විසුද්ධිය ගැන කතා කර. දෝට මගගා මග්්‍ය ඥාන දර්සන විසුද්ධියදී මග නොමග එම නැත්තන් සම්මාධිට්ති මිච්චා දිට්ටි. ඇහැලි අවබෝධ වීම සත්‍ය ඥානයට පත්වීම නවමහා විදර්ශනා තුළින් සත්‍ය ඥානයට පත්වීම තමයි මේ කංකාවිතරන විසුද්ධියෙන් මග්ගා මග්‍ය ඥාන දසන විසුද්ධියයට පත්වෙනවාගෙන කිය නිතුවර මග්ග මග්‍ය ඥාන දසන විුද්ධියයට පත්වවෙන්නේ ආරයන් වහන්සේ එය සෝතාපන්න මට්ටමකින්න දිට්ටි සම්පන්න පුද්ජලයක් ස ආරයන් වහන්සේ කෙනෙක් ආරය උත්තමයක්. තවෝට මක්ගා මක්ග ඥාන දස්සන විසුද්ධිය සෝතාපන්න මට්ට සත්‍ය ඥානය පත් වුණු පත්තම. ඒ අවස්ථාවද තමයි මයි සත්‍ය ඥානයට පත්වුණ හම තමයි කෘ්‍ය ඥානය පැනවන්නේ. ප්‍රතිපදා පැනවෙන්න. අන එතවලට තමයි පටිපදා ඥානදසන විසුද්ධිය ගොඩ නැගෙන් අපි ඒ එකත් ඉදිරිපත් කළ. ඒ පටිපදා ඥාන දස්සන විසුද්ිය දී අර ගොඩනගාගත්ත සත්‍ය ඥානයට අනුව. සම්මාදිිට්්‍යිය ගොඩ නැගුණයායට මාර්ගයට ආපු කෙන. ඒ සම්මාධිත්‍යයෙන් යුක්තු එයා මාර්ගය වඩනෝ. ඉතුරු මාර්ග ගොඩනනාගගන්න ර තවදුරටත් චතුරාර් සත්ති පරිපූර්ණ වසය අවබෝධ කිරීම සඳහා එයා ප්‍රතිපත්තියක් පුරුණන. ඒ තමයි සීලේක පිහිටල සමතු විපස්සන. පසනා වඩනවා ඒකෙ එක තමයි මේ සප්ට විශුද්ධියේම තියෙන්නේ එක කැටික් වචනයකින් කිව්ෝ සීලේක පිහිටලා සමතවි පසනා වඩනවා කියන එකයි එතකොටයා පංචු මගා මග ඥාන්දස විශුද්ධි තාාපු කෙන ප්‍රතිපදා වඩන්න කොහොමද මේ පංචුපාදානස්කන්දේම ඇතිවීම නැතිීම තවදුරටත් එයා නුවනින් බලන සමතයි පස්සනා දෙකින් පංචුපාදානස්කන්දය උදේවාය ඇතිවීම නැතිවීම තමයි බලන්නන්නේ දිින්දි ගටම එහි නිසාසත්වන ජීව සූන්නේ ස්වභාවය නුවනින් දැකගන්න එයා මහන්සිගන්න සීල්ලයක පීහිටලා සමතයි පසන වඩමින්. අන්න එතකොටයා ප්‍රතිපදාව ගොඩ නැගෙන්න්නේ සම්මාධිත්තිය පෙරටුකටගෙනයි. අන්න එක පටිපදාඥාන දස්සන විසුද්ධි. එතවට පටිපදා ඥානදක්සන විසුද්ධිය අනු ගමනය කරපු කෙනා ප්‍රතිපදාව ගොඩ නැගෙනවා ප්‍රතිපදාව තුළින් තමයි ඥාන දක්සන විුද්ධියයට පත්වවෙනි අවසාන. ආන්නේ අවසාන ඥානදස්සන විසුද්ධිය තමයි අදා අපටශප්ත විශුද්ධිය මේ අවසාන ධර්ම දේශනාව හැටියට සිද්ධ කරන්න තියෙන්. තිවටරාද දේශනාව සිද්ධ කළ හාමු සප්ත විසුද්ධියම දේශනා හතකින් ඉදිරිපත් කළයි. තින් මේ දේශනා හත යමෙක් අධ්‍යනය කරනවනම් ඒකෙනෑට මේ ශාසනය මුල මැද අග පිළිබඳව පැහැදිලි දැක්මක් අවබෝධයක් දලා අවබෝධයක් ඇති කරගෙන නිවන් මඟ පිළි බඳව හොඳ විශ්වාසයකින්. සීලයක පිහිටල සමති පස්සන වඩන්න නිවම් මග යන්න බොහෝම උපකාර වෙනවා. එනිසා අද නිඥාණදස්සන විශුද්ධිය කියය නවස්ථාවිදී එතන තමයි අවසානය නිෂ්ටාව එතනම නිර්වාණාව බෝධිය ඒ ඥානදස්සන විශුද්ධිය ගොඩනැගන්නේ රහතන් වහන්සේට ඒ රහතන් වහන්සේ කෘතක් ඥාණයකිවොත් හරි එතකොට සත්‍ය ඥානයේ කෘත්්‍ය ඥානය කෘතක් ඥානයට පත්වීම තමයි ඥාන දස්සන විශුද්ධිය කලකිය තිකොට ඥානදර්සන විසුද්ධියදී තිපරි වට්ටන් දවාදස ආකාරං යතහැභූතන් ඥානදසනං සුවි සුද්ධන් හෝසි කියය අවස්ථාව. ඒ ආකාර තුනකින් තිපරි වට සත්ත්‍ය ඥානය කෘත්්‍ය ඥානය කෘතක් ඥානය. ආකාර දුොරහ කිව්වේ මේත් දුක්ක සමුදේ නිරෝධ මාර්ග කියන හතරටම සත්ත්‍ය කෘත්්‍යකෘත් කියන තුන වැටන හම දොළොස් ආකාරයකින් ආකාර දොලසකින් වට තුනකින් ආකාර දොලසකින්. මේ චතුරාර්ය සත්‍ය ධරමය පරිපූර්ණ වසයෙන් අවබෝධ කර ගැනීම තමයි ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්න. ඒත් තත්ත්වයට තමයි අලමරිය ඥාන දස්සන විශුද්ධිය කියලා කියන්නේ ඥාන දස්සන විසුද්ධිය කියන්නේ. යතහා භූතඥානය කළකයන් යෝභාසය කළකයන් විද්‍යාව කියලකයන් ඔය අවස්ථාවටයි ඔය රහතන් වහන්සේ. අන්නේ අවස්ථාවද තමයි දිට්ටේ දිට්ටමත්තං සුතේ සුතමත්තම් මුතේ මුතමත්තං විඤ්ඥාතයේ විඤ්ඥාතමත්තන් කියන ඔය ධර්මස් ස්වභාවේ ඔය අවබෝධක් යත් එක්ක ගොඩ නැගිච්ච ස්භාවේ. තමයි ඔය රහතන් වහන්සේගේ ඥානදස්සන විසුද්ධියට පත්වෙච්ච. ඒ රහතන් වහන්සේගේ ස්වභාවේ තමයි වේ දේශනා කෙරේ. තින් අද දේශනාව අතිසේ ගාම්බීරයි අතිසේ අර රහතන් වහන්සේගේ ඥාන දර්සනය මෙක ප්‍රකාශවෙන් ඥානදස්සන විසුද්ධිය කියන්නන්නේ එක. තවට ඥාන දස්සන විසුද්ධියය එක පාටාවනෙව සීල විසුද්ධිය. සම්පූණ කරල ට පස චිත් විුද්ය ත විද්යෙන් ි් විුද්ධිය දිත්්ි විසුද්ධියෙන් ංකාවිතරන විශුද්ධියේ ංකාවි විසුද්ධියයෙන් මගා මග ඥාදසන විුද්ියේ මග මග ඥාන්දසන විුද්ියෙන් පටිපදාාඥාන්දසන විසුද්ධිය ඒ පටිපදාා ඥාන දස්සන විුද්ධිය අනුගමනය කරලා තමයි ප්‍රතිපදාපුරල තමයි ඥානදස්සන විසුද්ධියයට අරහත්වයට පත්වෙන්. තින් බලානඉතාම පැහැදිලි වෙනව නිවන් මග. මුල මැද අග ඉතාමත්ම පැහැදිලිව සිසයනු. ආදි කල්්‍යයානම් මජ්්‍යයේ කල්ලයානං පරිෝසාන කල්්‍යයානං සාත්තං සභ්‍යන්ජනන්කේ බල පරිපුන්නං පරිසුද්ධම්බ්‍රක්්මචරයන් අභිවදන්. තුවොට බලන්න මුල යහපත් වූ මැද යහපත්තු අග යහපත් වූ. අර්ථ සහිත වැංජන සහිත පාරිසුද්ධ නිවන් මග තමයි මේ දේශනා කරෙන් නිලොතුරු ධරම හිතුළ එනිසා ඥානදස්සන විසුද්ධිය කියන තැන අපි ප්‍රායෝගිකෝ බැලුවොත්. ඒ රහතන් වහන්සේ අපි සතරෝහාරත් එක්කල එක ගොඩනගල බැලුවොත්. පටිපදා ඥානදස්සන විසුද්ධිය සම්පූර්ණ වන තැන තයි ඥානදස්සන විසුද්ධියට පත්වෙන්. එතුකොට පටිපදා ඥානදස්සන විසුද්ධියදී ඒ රහතන් වහන්සේ, මේ ආයත නහය නැමැති ජීවිතය තුළ මේ ධර්මතාවය කොහොමද විමසන්න. එ නිවම් මගේ යන කෙනා සත්‍යබෝධයට පත්වෙන කෙනා, මේ ආයත නහය තුළ සිද්ධ වෙන මේ ය සත්‍ය යථහාර්ථය අදදකින්න ඕන. අදදැකීමට තමයි මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය සිද්ධවල්. එතකට මේ ආයතන නිරෝධය භවනිරෝධය. ොඩ නගෙන්න්න ඕන ඒ ගුඩ නැගන්නේෙ නිකං නෙවෙයි එක හිතලගන්න පුළුව එකක් නෙවෙේ යම් කිසි අවධයක් තුළ අවබෝධයක් තුළ දැනීමක් තුළ ඔබහාසයක් තුළ තමයි මේ යම්කිසි විද්‍යාවක් තුළ තමයි මේ බාහිරත් මනෝමයක්ත් නැති බවට ඥානදරසනයක් අවදිවෙන්. සිං අන්නේ ඥාන දරසනයට අවධවීම තුළින් තමයි භවනිරෝධය කර්ම නිරෝධය, කර්මක්ෂය ඥානය. මක්ක ඥානය ගොඩ නැගින්. තකොට අපි ඒ ප්‍රායෝගික අපි බැලුවෝ දැ මේ විදියට වචනකතා කරට ඔොගුල්ට තේරෙන් න මේ කියවන්නේ වචන කියව නොමේ ඒ වචන කියව්වයි කියලා ධර්මාබෝධවේ නිනෑ ඒවනිකම් වචන විතරයි. එතුකොට ඒඒ ඒ ඥානමය තත්ත්වය ප්‍රායෝගික උපමාවක් කරහා දහම ප්‍රකට කොළොත් යම් කිසි කෙනෙකුට යම් අනුමාන ඥානයකට හෝ ගොඩ නැගෙන්න්න ගොඩ නගාගන්න පුළුවන් වේ. අපි දහමක් කියනවනං ඒක වචන විතරක් වෙන්න බෑ ප්‍රායෝක භාවයක් සජීවී භාවයක් ඒ තුළ තියෙන්ට. නන් එතකොට තමයි ඒ දහම කෙනෙකුට ඒ දහමට දැනීම ඇතිවෙන්නේ අවබෝධයක් ඇතිවෙන්නේ. ඒ ධර්මය, සතති හැටියට දැනෙන්නේ මනසට එක ප්‍රායෝගික උපමාවකින් පැහැදිලි කරන කොටයි. තැන් අපි උදාහරණයක් වසියෙන් ගත්තොත්. අපි හිටමු අපි හිතුම් දැම් මේ බිත්්තික් තියෙනො ඉස්සරහා. එතවට අපට මේ ඉස්සල් අපි තේරුම් ගැන්ටෝන මේ දකින බව ඇහෙන බව දැනෙන බව දැනගන්න බව කියන මේ සතරෝහාරත් එක්කන මේ ජීවිතයේ මේ බාහිර රූප සබ්ද ගන්ද රස ස්පරසත් එක්ක අරමුණුත් එක් අත්දැකීම ගොඩ නැගින්. එතකොට මේ පිල් මේ මේ මෙතන තියන යථහාර්ථය තමයි සත්‍යය තමයි යතහභූත ඥානය හැටියට අපට අපි ගොඩ නෑා ගන්න ගොඩ නැගෙන්න්න අපට. තිකරන්නේ ඒ සම්බන්ධයෙන් නුවනින් විමසීම මත තමයි ඒ සත්‍යබෝධීයට යතහාභූත ඥානයට පත්වෙන්. ව යෝනිසෝ මනසිකාරයෙන් තමයි සත්‍යබෝධයට කෙනෙක් පත්වෙන්. එතකට යා සද්ධරමය හලා ඒ ධර්මයට අනුවමේ ආයතන හාය නෑමැති ජීවිතයට ගලපල ප්‍රායෝගිකව නුවනින් උපමාස්ත්‍රීං විමසල්ුපමා උපම ගලපල නුවනින් විමසගෙන යනකොට තමයි සොයායාට මේ සත්‍යාබෝධයට කෙනෙක් අබදිවෙන්නේ එක තමයි ක්‍රමය එතකට දිට්හ සුත මුත විඤ්ඥාත කියන හතර තමයි අප ජීවිත තුළ තියෙන්. දැකින බව ඇහෙන බව දැනෙන බව දැනගන්න බව. ඔච්චරයිතියෙන්නේ. තින් ඔය තුළ තමයි අපි සත්‍යබෝධීයට පත්වෙන්නේ. ඔය තුළ තමයි අපි මුලා වෙලා ඉන්නේ. අපට බාහිර ලෝකයේ ඇත්ත වෙලා මනෝමේ ලෝකයේ ඇත්ත වෙලා මේ සත්ව පුද්ජල සංකල්පයක බැසගෙන, මේ යමධ්‍යයක් සත්්‍ය පුද්ජල වසේ මනසට ලොකුවට ගණ සංඥාවකින් අරගෙන ලෝකයක් මනෝ ලෝකයක් හිතින් හදාගෙන ඒ හදාගත්ත මනෝ ලෝකයේ ලියේ තියෙනවාය මේ භෞතිකයක් තියෙනවා කියල තද බල ආත්ම දෘෂ්ටියක දෘෂ්ටියක් තියෙන්න්නේ අරත ඒ දෘෂ්ටිය උලක් වගේ ඇනිලතින්. අන්නේ උල ගලවල දාන්න තියෙන යෝනිසෝ මනසිකාරය සත්‍යාව බෝධී. නීතකොට අන්න ඒ ස්වභාවය ඒ අප අපේ ආත්ම සංකල්පයකින් අපි බැඳිල තියෙන්නේ මේකේ ඇත්ත මනසට ගෝචර නොවිච්ච නිසා. හසු නොවන නිසා. මනසට නොදෙනෙන නිසා යථාර්ථය මනසට නොවැටහෙන නිසා නොපෙනෙන නිසා තමයි අපි මේක තාත්ම සංකල්පයකින් මේ ආර්තන හැ නැමිති ජීවිතයේ තුළ ගුඩනැගෙන මේ දේවල් ආත්ම සංකල්පයකින් අමත් දෙයක් හැටියට කොඩ නැගිල තියෙන අන්න එක තමයි අපි මෙතන නුවනේ විමසල අවබෝධ කරගන්න තියෙන් දැන් දිට්ට සුත මුත වි්ඥාත දිට්ට කියන තැන පින්නතුන් දැන් අහල දන්නවා ඇහැස් ඇසත් රූපයක් චක්කු විඤ්ඥාණය් යෙදුන හම රූප දැකීම තියෙන එතුව එතන විඳන හඳුන කල්පනා කර චයිසික ධර්මත් යෙදිල තියෙන තෝට එතන නාම රූප ධර්මතා ටිකේ යෙදිල තියෙන ඉස්කන්ධ පංචගේ ෙදිල තියෙන සද්්‍යය ඇහෙනකොටත් කනස් සබ්දය සෝත විඤ්ඥාණයත් යෙදිච්ච නිසා එතන සබ්දය ඇසනෝ. ඇසීමටන හැසිෙනවා කියල ස්කන්ද ටිකයි එතින්ට ගොඩ ැගලතියෙන්. ඉස්කන්ද හටගෙන නැතිවුණනා කියකයි සබ්දියයක් ඇවෙලා නැතිවුනාා කියල කියයි. තෝර ගඳ සුවද දැනන තැනත් ගන්ධනාසයත් ගඳ සුවඳත් ජිගහන විඤ්‍යායයක් ජෙරි නිසා න්දස සුවඳ ැන. දිවට රස දැනකොට දිවත් රසයත් දිහා විං්ඥානයද තැන රස දැනීම කිය එක තිීල්. එතකට ඒවයි පරමාර්ධර්ම ඔයම් අපි සරලව කියන්න. එතකට පහසත් දැනෙන තැන කයත් පහසත් කාය විඥානයච් ෙදුන තැන පොට්ට බේහි නැත්තම් පහස දැනීම. එතවට ඉස්කන්ධ පංචකේතනයේ දිලතියෙන එතවට ඒ දකින අහන දැනන දේ මනසින් දැනගන්නකොට. අන් එතකට විඥ්ඥාත ස්වභාවේ දැ ඇහැට පෙනනේ වර්ණ රූපයක් ඇහැත් රූපයක් චක්කු වි්ාණය නිසා එතන රූප සංඥාාව ගොඩ නැගුණ එතන චිත්ත සයිසික රූපටිකන තියෙන් තන නම්රූප ධර්මතාටිකක් ෙදිලතයේේ නිස්කඳ පංචකයකි බෑවෙලාතියෙන් එතකොට දකින තැන රූප සංඥාාව තමයි අපට තයෙන ඇතනම රූප පේනවා නෙවෙේ. ඇහැ පේෙන්ත් නෑ ඇ වර්ණ රූ පේනවත් නෙවෙයි. ශක්කු විඤ්ා පේනවත් නෙවෙේ ඒ ස්පර්සේ ටේතුන ප්‍රත්තිවෙලා ඉස්පරසය ප්‍රත්තයෙන් හමුවෙන සං්ඥාවත්යේ නාමධර්මයක් තමයි ස්ප හමු වෙලාති. නමුත් අපට මේ රූපධරමයක් පේනවා කියලා අපේඥා රූපධරමයක් පේනවා නෙවෙයි නාමධර්මයයක් තමයි යොයි සඥ්ඥා වෙලා තිෙන්. ඇත්තටම රූපි පේනෑ රූපය අනිදස්සන අපේ ඇහැ අපට පේෙන් නෑ. හැ දන්න බෑ හැ අනිදස්සන රූප අනිදස්සනයි රූප සංඥරූ වර්ණ රූප පේනවත්නේ වර්ණ රූප සංඥාව තියන්නේ. අන්නක තියනවන සද්දරූප සංඥාව ගන්දරූප සඥාව, රස රප සංඥාව පොට්ට අ අප රූප සංඥාව. අන්න එක තමයි ප්‍රායෝගක මට්ටම එක ප්‍රායෝග අපි දකිනකොට අපට හමුවවෙන්නේ ඉස්සරහා තියන රූපි නෙවි. ඇහැ හමුවවා හැබැ ඒව ප්‍රත්ති වෙලා තියෙනවා. ඒ ප්‍රත්්‍ය වෙලා ර ස්පර්සය ප්‍රත්තයෙන් රූප සංඥාවයි හමු වෙලා තින එතකොට රූපසපේෙන් නෑකූ හම රූපය ප්‍රත්්‍ය වෙලා නෑ කියන එක නෙවෙයි කියන්න. ඇහැ ඇහැපෙන් නෑ කියන්නේ අහැ කියන ධර්මය ප්‍රත්්‍ය වෙලා නෑ කිය එක නෙවෙයි කියන්නේ ප්‍රත්්‍යය වෙලා ප්‍රත්්‍යධර්මයක් හැටියට හැතියනෝ දකිනකොට ඇහැ කිය එක වක්කු ප්‍රසාධය ප්‍රත්්‍ය ධර්මයක් හැටිට තියෙනවා. හැබැයි හමුවෙන්නේ එක නෙවෙේ රහැට ඉස්සරහා තියන රූපය ප්‍රථ්‍ය ධර්මයක් හැටිය තියෙන නමුත් පේන්නේ රූපය නෙවෙයි. චක්කු විඤ්ඥානය ප්‍රත්්‍යය ධර්මයක් හැටියට තියෙන ඔයි. එ නමුත් අපට හමුුවවෙෙන්න්නේ චක්කු විඥානය නෙවෙයි. අපට හමු වෙලා තියනෙ හැම හොතකම චෛසක ධර්මයක් එහව ඇත්තං ස්රූප සං්ඥාමට මත්ය සංඥාවක් පේනෙ වර්ණයක් හැටයක් තමයි අපට හමුවෙන්. එතුකොට ඒ ඉස්පරසේ ප්‍රත්තයෙන් හමුුවෙන තැන හමුවවෙච්චදේ අපි මනසිං ඒ අවස්ථාවද ප්‍රඥත්ති නෑ නම් පැනවෙ නෑ පුටුව මේ සවෝරු ලෝසු අම්මතාත්තා කෙලෙස් ඒ මට්ටමක් නෑ ආශ්‍රව මට්ටම නෙවෙයේ දකි අවස්ථාව ඒ දකින තැනට මනසිකා නාමුරූප ධර්මතාටගේෙදිලති නක සං්ඥාමට්ටම ඒ සංඥාවෙන් සංඥාවට විතර්කයන් සංජානාති තන් විතක්කයේ යම් සංඥාවට විතර්ක කන්නකොට ඒ දැකපුදේ අපි මනසිං හඳලගන්නකොට අන්න විඤ්ඥාන මට්ටම. දැන් අපි මෙහෙම දකිනවා දකිනකොට දොර බිත්තිය ඔරු ලෝසුව කැමරාව පුටුව මේසය හාමුදුරුව කියලා දැනගන්න ඒතුකොට ඒත් ඒව දැනගත්ති අර ඇසේ චක්කු විඤඥානය එන්නෙවෙේ ඒ දැනගත් යොක්කෝහ මනෝවිඤානමටේ මනදම්ම පටිච්ච මනෝවිංඥාන මට්ටමේ තමයි පුටු හමුණේ. මනදම්ම පටිච්ච මනොවිඥාන මට්ටමේ තමයි ොක් හම්බවුණේ. එලියෙන්නවෙ. මනදම් පටච නොවි ඥා මටමේ තම උරු ලෝස හම්බුණන එලියෙනෙවේ මනදම්ම පටිච්ච මනවිඥා මටමේ තමයි අම්ම හම්බුණේම්ම එලින් හබුණනෑ. මනදම්ම පටච මනොවිං යාා මටමේ තමයි හාමුදුරුවෝ දැක්කේ හාමුදුර හමුවනේ එලින් හාමුදුර හමෝ නේ. නදමටිච මනවිඥා මටමේ තමයි මේ සේහම්බෝනේ ිත්තිය හම්බූනේ කැමරාව හම්බුව එතකොටේ ඔක්කෝම තික ගොඩ නැගුණේ විඤඥා ස්වභාවේ මෙයත්තන් දැන ගැනීම ස්වභාවේත් ගොඩ නැගුණේ මනදම පටච මනොවිඥාන මට්්‍රමය පෙරසංඥාව සමඟ දැන් එතකොට ඒ අපට දැන් අපට මනවිඤ්ඥා මට්ට මේ චිතර වූ මට්ටමගින් තමයි පුටුව මේසේ බිත්තිය ඔරුලෝසු අම්ම තා හාමුරුව වවාහසො ඉරහම ඔක්කෝ ොඩ ැගල ිත් තයන නියතිල් ලෝකු එලියෙන් එෙවෙේ වහම්බුුණේ මනෝමෙන්. ඒ මනෝමෙන් හමුුවවෙච්ච දැනගැනීම අපට තියෙන ස්වභාවතයි මනසින් ඒ රූප සංඥාව වරගෙන රූප සංඥාවට විතර කල්ල විඤ්ඥාන ස්ොභාවට අවද වුණ හම දැනගත්තා හම ඒ දැනගත්ත මේසේ මෙන්න එලිය තියනවා අන්හෙම අපි හිතන්. ඒ මනසින් දැනගත්ත මේසේන්න පුටුව අතන තියන පුටුව එලිය තියනෙන. ඒත් මනසින් දනගත්ත මේසේයන්න බිත්තිිය තියෙනවා. ඒ මනසින් දැනගත්ත දොරා අතන තියනවා මනසිින් දැනගත්ත කැමරාව අතන තින එහෙම අපි ගන්න. අන්න එතන ඒ විදිරි තමයි අපි සාමාන්‍ය චින්තනය තියන්. එතු රහසපුොලො රහඳ අම්මතාත ගවල් දුරුවල් මේ සෑම දෙයක්ම අපි මනූලෝක තියනෙව මිසක් එලිය තියනෙව නෙව ඒ එලිය තියෙනවා කියල සංකල්ප කල්ලා මනසේ හදාගත්ත රූප එළිය රූපට ගැට හල එලියෙන් ලෝකෙ හදාගෙනයි අපි මේ ජීවත්ව වෙන සංකල්පිතල ලෝකයක. ඕක තමයි සාමාන්‍යෙන් අවිජ්‍යා සහගත දිට්ටි ගත මිත්‍ය අස්සුතවත් පෘතර්ජනයගේ ස්වභාවේ ඕක තමයි ධරමය නවැසූ භාවය යථාර්තය නොදකින භාවේ අවිද්‍යා සහගත මනසේ හැසිරීමයි යෝග දැන් එත ගොට දැ සද්‍යයක් හුණත් එහෙමයි දය ැවුණු සබ්ද සංඥා මට්ටම සංඥා මට්ටමට විතර කල්ලා අපි මනසින් ඒ සබ්දට අදාලා රූපය මනසින් මවාගන්න මනසිංහර කැටයමක් වගේ මනසිම් ම හදාගන්නඒක මනසිඒ සබ්දයට අනකූල රූපය හිතින් හදාගන්න එතකොට සබ්දය ඇහුුණේ සබ්ද සඥාවක් හිතින් මවාගත්ත වෙන එකක් ඒ සබ්දය රූපෙඒ මහිති මවාගත්ත රූපෙ තිබන්නේ එනම්ත් අන් එතවට සබ්ද සංඥාවට හිතින් හදාගත ලෝ ඉතින් හදාගත දෙයාර එලියතිය කියල් ඔොන හිතර. ආන්නේ. එිය එලියෙන් ඒ රූපිමර් පමා ගණන්න බලන් මනසින්මයි මේ ලෝකෙ හැදෙන් ය ඒ එක හොඳ තේරුම් ගන්න එතන හොඳ වටින තැනම්. එතන තෝරගන්න නැතුව කවදාකත් මේ ධර්මයට ප්‍රවේශය ගන්න බෑ. අපි හැම මොහොතකම රූප සබ්දගන්ද රස ස්පරසත්යක මනසිං හදාගත්ත ලෝකයක් කිය ඒ ලෝකය ලිය තිීනවෑ කියල හිතන්. ඔන්නෝක තමයි මූලික පට ලැවිල්ල. ඔතන ලහා ගන්න නඇතුූ අපිකක් මේ කියනදේ කවදාගත් තේරුම් ගන්න බෑ ඒ නිසා ඔන්න ඔය ලිහාගත යුතු ප්‍රධානම තැන මූලිකම තැනක් ඔය පෙන්න්නන්. ගධ සුවතත් දැනකොට ගන්ධ සංඥාවක්යෙන්නේ. ගන්ධ සඥඥාවත් එක්කම අපි මනසිං හදාගත්ත රූපයක්තේ. ඒ හදාගත රූපේ මනු රූපය ලිය තියන ැ කියල හිතන ඔන්න පට ලැවිල්. රසයක් දැනකොට. ඒ රස සංඥාවත් තියනේ ලබන රස සඥාවට විතර කරගත් හම අකරි මනවරපයක්ක රසේටන ුහදාගන ඒ රසේ තමයි මේල රූපය තියන්න කියෙලා හිතාගත්. ඉස්පර්සියත් එහෙම ස්පර්සයක් කරනකොට ස්පර්සයපට පොට්ට බ සංඥාවතතින පොට්ට බ සංඥාවට අනුව මනුවමෙන් රපය හදාගන්න ඒ රප මේ ස්පර්සකරන්නේ කෙ එලියෙන් රුප හදාගන්න. මනෝම හැද නේරූපේ ලිය තියනව ඒරපය මේ ස්පර්සවෙන්නේ කෙලා ඒහිතින් හිතාගත්. කොට මොකොද වන්න අර එලිය රූපය ස්පසයක් ස්පස කරනවාගේ කියලායි බාහිර රූපයක් ස්පස කරනවා කියලා යගේ සංකල්පය ය අනු තමයි අස්වාත කොර නැගෙන ඉතින් ඒ වගේ දැන්ඟක උදාහරණ පහක්කිව වුවොත් දැ හැට පේනකොට දැන් යහේ ඔබිත්තිය පේනකොට බිත්තිය කියලා අපට හම්බේ අර එලියෙන්නේවෙයි එළිය බිත්තිය බිත්තිය මනෝමේ හම්බවෙන්නේ එතකට හැට තියනෙ රූප සංඥාවයි ඇහැ රූපය චකවිඥානේ දුනහම රූප සඥාව දිලා ඒ රූප සඥ්ඥාවට අනුව විතර් කර හම මනුවමෙන් බිත්තියක්ක් ගො නැෙන ඒ ිත්තිය ම අතන තියන්නෙ කියල ඔන්න හිතරන ආන්නේ එක තමයි පට ලැවිල් ඔොන්න උපමාවත් කිව්වා. එතකට සබ්දයක් ඇහුණ හම අපි හිතම කුකුලෙක් කෑ ගහනු. කුකුලගෑගහන සද්‍ය ඇහුුණම සද්ධ සංඥ්‍යාවක්යන්නේඒ සද්ද සංඥාව කුකුල්ල නෑ සධ්ඥාමට්ට මත්තයන්නේක් ඒ සංඥාවටය ප්‍රඥත්තිත් නෑ හඳුර නෑ මට්ටම. එතකොට ඒ සංඥාවට මනසි හැහුණ ගවම හිතිං කුල හදාගත් මනසි හදා ගන්නු චිතරූ මටම කුකුලි එතවට ඒතවට ඇය අතිත් සංඥාවත්යකෙන්නේ කුුලා. එතට ඒ කුකුලාේ ඒකු මනසි හදගත කුල තයි අර ලියකෑ ගහන්න කියලා හිතින් කල් සංකල්පන හද ගන්න පට ලෙවිල්. දැ හිතේ එම සද්ද කුලක්ේ තියන අ ර රූප සංඥාවය බිත්ති නෑ ර සද්ධ සඥාව කුකුල්ල නෑ අන්නේ වගේ. ඒ නමුත් හිති හදාගත්ව ඒ ඒ සංඥාවට විතර කළ හිති අයාගේ අතීත දත්වයට අනුව අතීත මකට අනු හිතින් රූප හදාගෙන ඒ රූපේ ලිය ඒ කියලේ හිතනවන්න වැරදි. අන පට ලැවිලේ පට ලැවිල්ල තෝරගන්නේ බැරුවනම් ඒකළ එතන ලිහාගන්න බැරුවනම් මේ ගමන යන්න බෑ. මූලික ගැට ඒක. සක්කාය දිට්ටියේ ඔ ගැන කියල. එතකට මේ ගඳ සූද ගැන්න ගන පිච්ච මලක් අප නාසිට ලංකරුත් අපට පිච්චමල් ගධ සංඥාවත්ද ඒ ගන්ධ සංඥාව දැවුණ ගමන් හිතට පිච්ච මලක් මැවෙන ඒ පච්ච මල එලි තමයි මේ ගඳ සූද දැවුණෙකි ලර මනසේ හදාගත්ත විඤ්ඥානය මනසේ හදාගත්ත මන රූපයාර එලිය තින පිච්ච මලයි කියල හිතා ගන්න එතකොට දුෂ්ිගතයි සක්කයිදී අපි දිවට රසයත් දැනුණු අපි හිතවම යම් කිසි දෙයක් අප අනුභව කරනු පිහිටම අ කිසිගෙන ොඩන් ගෙඩියක් න. එතකොට දොඩංවල රස සංඥා දැනකොට යා දඩ ෙඩියක් හිතින් හදාගෙන හදාගත දොඩන් ගඩිය සසේ වි දින්න කියලාලයිකන් එතකොට මනුරූපය එලියට දාගෙන එලිය තියන වැඇල හිතාගෙන ඒකේ රස දැන කියලායි දෙ සංකල්පන. ඉස්පර්සයත් එහෙම. දුෂ්ටිගත වෙන ඉස්පර්සයත් එක් දැන් අපි මේ මං පුටේ වාඩි වෙලාඉන්න. ධර්මාසනය වාඩි වෙලා ඉන්නකොට මට මනසට දැරෙනව මන් ධර්මාශනයක ඉන්නවගේ. දැන් දර්මාසනය හිදගෙන දැම් මේ බණ කියනවා කියන එක දැම් මට හොඳට ඉස් පර්සයක් එක්ක හොඳට මනසට දැනනෝ. හැබයි ඒ පොට්ටබ සංඥාවේ ධර්මාසන නෑ මේ කයදන්නෑ මගේ ශරීරයේ දන්නෑී ධර්මාසනය ින් අඇ කියලා. එතකොට මේ ධර්මාශනයදන්න ඉත් නෑ දැන් හාමුදුරු කෙනෙක් මේ ධර්මාසය ඉන්වඇ කියක ධර්මාසනනිදන්න ඉත්නෑ. එතකට නමු පොට් බ සඥාවත් තියෙනෝමට. ක අයයි පොට්ටබ කායවිඥානය ඇතිවෙච්ච නිසා මන කයට සංඥාවත්වයෙන් ඒ කයට දෙන්න සංඥාවට විතර කරහ මටසට මනසට මට මේ ධර්මාසනය හම්බවෙන ඒ ධර්මා ධර්මාසනය තුළ මම ඉන්නවා කියන අදහස ගරුණනැෙන මනුවමතුර ධර්මාශසය ගුරනගන්න ප්‍රහිතේ මේ කාය ශරීරය හැ දෙන්නෙත් මනසේ එතවට මනසිං හදාගත්ත ලෝකෙ ධර්මාසනය තුළ මම ඉන්නවා කියනැ බාහිරම් පනෝගත්. එතකොට ධර්මාසනය ධර්මාසනයක් මට බාහිරින් හම වෙන්නේ. එතුවට ඒ මනසිං හදාගත්ත මනවරූපයක් තුළයි ධර්මාසනය තියෙන්. එතවට ඒ ධර්මාසනය තමයි මේ එලිය තිය නෙකුඩ තමයි ම වැඩේ ඉන්නේ කියලා වාඩිවෙලා ඉන්න කියල තමයි සංකල්පනය තිය ඒ එකයි දෘෂ්ටිය.ඒකයි යන්න දුෘෂ්ටි දතව වෙන. ට මනසින් හදාගන්නව යම්ග සි දෙයක් සිහි පත්වෙනවා හිට අතීතාරානාගත බාහිර ඒ බාහිරේ තියෙනවා කියලා මනසිම්ම හිතන එකම තමයි සක්කාය ගෘෂ්ටි දැම් මෙතන මේ මනසිං හදාගත්ත ලෝකය අත්තියන දැම්මන් ධර්මාසනය ඉඳගෙන අර කැමරාවක් ඉස්සරහතියන එක දිහා බලාගෙන බණ කියනවාය කියන අදහසින් තමයි දැම්ම කියන්න එතුකොට එහෙම එහෙම ලෝකයක් මට ගුණල්ඩැගල තිනෙ මනවෝ ෝකි තුළ ඒ මනෝ ලෝකයේ හැදිච්ච ඒ සංකල්පය එලියට පනවාගෙන එලියෙන් කැමරාගුත් හදාගෙන එලියෙන් මේ දර්මාශනයකුත් හදාගෙන දැම් මේ ලෝකෙ හදාගෙන කියන්නේ. ලෝකෙ මනසින් හදාගෙන කරන්නේ. තට එහෙම ලෝකයක් මනෝම මේ ලෝකෙන එලියෙත් නෑ අන්න එහම තැන එලි එහෙම තියෙනවා කියලා මනසිං හදාගත්ත ස්වභාව තමයි එතුවට මනසේ පැනවෙන දේ එලියට පනො එලිය තියෙනවා කියලා හිතාගෙන සංකල්පිත වශයෙන් දෘෂ්ටිගතවීම තමයි සක්කාය දෘෂ්ටියය කියලා කියන්න ක දුෂ්ටේක තේරුම් ගන්න අපි එතන තමයි නැවත නැවත මේ පෙන්න්න එතන තමයි මූලික ගැටේ තියෙ දහම් ගැටේ ලිහාගන්න ඕන තැන එතන ලිහාගන්න බැරුව සීලියයක් වඩන්න සමාධයක් වඩන්න ප්‍රඥාව වන්න බෑ බුද්සාාසනය ගමනක් ද නැත. නිවම් මගද නැතේ නිසා ඒක මූලික සන්ධස්ථානයක්. මූලික තැනක්ගේ බුද්ධ ශාසනය නිවම් මග යන ගිහිවේවා පැවිදිවේවා. ඔය තැන ලිහාගන්න නැතුවන නිවම් මක් ගනුගමනය කරන්න පුළුවන්ගේ කියලා අපි දන්නත්නෑ. එහෙම අපට මෝ ඔතන තමයි අපි තෝරගන්න ඕන මූලික තැන ඔතන තෝරගත්තේ නැති කෙනෙකුට නිවම් මගක් හමුවේද කියන කරන්න අපට ශීනකින් වත් හිතාගන්න බෑ. තින් ඒ නිසා පෙන් වතන ඒ තරං ප්‍රධාන තැනක් හැටියට අපි දකින්න එතර. එතවට ඔයි දෘෂ්ටිය තන කැඩෙන්නෝ ඔයයි දුෘෂ්ටිය දකි නෝව තමයි වැරේ දෘෂ්ියය වැදි බව දකි නොදව අවබෝධ කිරීම ම මයි ස්ොභාව අබෝධ කිරීම මත තමයි දෘෂ්ටිය දුරුවෙන් සක්ක දිට්ටිය කැඩෙන් එතුකොර දැන් අපි අද කතා කරන්නේ ඥාන දස්සන විසුද්ධිම මූලික තැන කතා නොකොට අපටර ඥාන දස්සන විසුද්ධිය ගැන අපට යමක් ප්‍රකාශ කර නමාරුව එක පාර්ටම ප්‍රකාශයයක් අරගුල් කොත් ඒක නිකම් වචනයක් විර. වචනයක් කිවවා විතරයි. අර මූලික තැන කියාගෙන ඇවිල්ල තමයි අර පෙතිපදාවත් පෙන්ෙන දැ මේ දිිට්ටිය පෙන්වා දැන් ඔයි දිට්ට දිටියහො ැගෙන හැට ැන්ත එකට දැන් දිි්්‍යතිංච අනපගම්ම සීලුව දිට්ිය නොපවිෙන්ක ත්ව මොකක්ද කියෙන ක පීල්ළඟට බලන්නවා අනතකට තමයි මේ දර්සනය සත්‍යය හෙලිවෙන්නේ. එතකොට තමයි අපට පෙතිපදාව පෙන්ලර ඥා දස්සන විසුද්දිය ගැනතා කරන්න පුළුවන්කමතියි එහෙම නැත්තුවට එතන විස්තර කරන්න පුුව පාටම මක් කිව ගමක් විස්තර කරන්න බෑ එ පාට මොන්න දැ එතනක වුව මං කියයනො ලග උපෙක්කා ඔයැ ආයතන හයේම රහතන් වහන්සේ උපෙක්ෂා සාරතය ඒ මැත් දිිට දිටමතන් සුතේ සුතමත්තම් මුතේ මුතමත්ත වි ඥාත වි්ාමත්තන් ඔන්න ර දසනනි සුද්දයගය ඒඒ නැ නිසත්වෝ නිජීවෝ සුං්ඥෝ අනිමිත්ත ජේතුවිමුති අපි හිත ජේතුතිය මහා සුඥත විහරණය ඔන්න ඥානදසන විසුද්දි. අලමරිය ඥානය. එ ඒවගේ වචන ප්‍රකාශ කර හම වචන විතරයි. විසංකාර ගතන්චිත්තන් තන් හානන් කය මජගාත් න්න ඉතැන් පෙන්වුවට පස්සේ එහෙම එක එ වචන විරයි ඒවා. එතුකට එක ඒක අර ප්‍රායෝගික උපමාවකින් අර ඒ තැනට අපි අවදි වෙන් උත්සාහාවත්ය නොෝ වචන කියල නිවන්දකින්න බෑ. වචන කියලා නිවම්මගක් අවබෝධ කර ගන්නත් බෑ දැන් දසන්ගේ සමන්න්නාගතු අරහාති උච්චති. අංග දහයකින් සමන්වාගත සම්මාඥාන සමා විමුක් තිවිමුක්ති ඥාන දර්සනය සමන්න්නාගත රස්ටයින්ක් මාර්ගයන් ගටත්තෙක් අංග දහයකින් සමන්වාගත රසතාතන් වහන්සේ. දස සංයෝජනය ප්‍රහාණය වනා කියරුණ රහතන් වහන්සේට ඥාන දස්සනයට පත් වන හම සක්කායි දිටි විචගිච්චා සී ලබ්බත පරාමාස කාමරාග පටික රූපරා ගරූපරාග මාන උද්දච්චාවිද්ජායන් දස සංයෝජනය ප්‍රහාණය වුණ අන්න රහතන් වහන්ේ ඥාන දස විසි දැන් එහෙම කිවට වැටහෙනවද ප්‍රායෝගිකයිද එවනිකම් වචන විතරයි ප්‍රකාශන විතරයි. දැන් අපි අපි ඒමට එහෙම ප්‍රකාශකරගෙන යන් ගිහිල්ල දහමක්තේරුන් ගන්න බෑ ඒක දැනුමක් දැන් අර අපි ප්‍රායෝගික අර පෙන්න්නන විදිහයට තමයි අපි අවදිවෙන්ටූේ අන් එතකොට යම්කිසි අනුමාන ඥානයක් හරි ගොඩනගා ගන්න පුළුවන් කමතියනො ඥාන දස්සන විසුද්ධියගැ. එතකොට දැන් අපි ප්‍රකාශ කලා අපට සිද්ධ වෙන්න වර්ධ පෙන්නුවා අපි තා අපි සරලෝකකිවොත් දැන් ඔබ රුවන් වැලිසෑ සහිපත් කොළොත් දැන් ඔබ රුවන් වැලිසෑ අනුරාධපුරේ මහම වුණාව යෙන තියෙන රුවන් වලසය අහිති බාහිරය තියෙනවාගෙන. ෘ්ටිය තමයි ඔබට ය. දැ මේ දෘෂ්තිය වැදී කියලපි ඔප්පු කගාන නිස්සේලන් එතකොට තමයි මේ ඇතුළටතව අවධයට පත්වෙන්න පුළුවන් කමතියි. මේ යමද්‍යයක් සත්්‍යපුද්ජල භාවයක් නැති බව කියන අවදියට අවදිවත් වෙන්න සිහිනෙන් අවදිවෙන්න පුළුවන් කමතියෙන්නේ. ඒ සිහිනේ සිහිනයක් හැටියට මයාව මායාව කැටියට ිරුග ිරුගුව ැට අත්දැක්කොත් පමණ එහම අදකින් නැතුව කවදාකත් සිහිනෙම තුළයි සිහිනේ සැබෑවක් කරගෙන මාව ඇත්තක් කරගෙන මිරුංගුව මිරුගුව වතුර තියෙනවා කියල හිතාගත්තට කවදාකත් ඒක ඇත්තක් නෙවේ අසත්යක්ම ඒ අසත්්‍යය තමන්ට වැටහෙන්නේ ඥානයටයි නුවනටයි අවධමත් භාවටයි එතකොට දැන් අපි කතා කළේ අර බාහිරයට පට ලැවෙන හැට දැන් අපි අන්න ඒක් විසිඳ ගන්නන මේ බාහිරේ තියෙන එකක් නෙවෙයි මනසටයිපේන්නේ මනෝමේ ස්වභාවයක් තියෙන්න්නේ හමුවවෙන්නේ ඒ හමුවෙන තැන මනෝමේ ස්වභාවයක් බව නොදකින භාවේ නිසාමයි ඒ රූපය අරගෙනග හිල්ලර මව මානෙක්සික ස්වභාවය භෞතික ස්වභාවයකට ගැටගහ ලෝක හදා ගන්නේ මෙතන ඇත්ත නොදකින නිසැමේ පැටලවිල දකිින්ටවන්. දැ උදාහාරණයකයි ගත්ත උදාහරණම ගත්තුත්. දැන් අපට මෙතනට ඇස් දෙකට අප භුභිත්තිය පේනවා. පුටුවක් පේනවා එතකොට ඒ පුටුවක් පේනකොට ද පුටුව කියන එක අපට එලියෙන් නෙවෙයි හමවෙන්නේ මනෝමයෙන් හම්බේෙන අවස්ථාවක් තින් ඇහැදන්නෑ පුටුව කියලා පුටුව දන්නෙත් නෑ පුටුවක් කියලා එතකට සූප සං්ඥාවට්ට මේ අපට පුටුවක් හමුවෙන් නෑ මේ රූප සංඥාවට විතර කර හම මනෝමයෙන් තමයි පුටුව හම්බුවෙන් එත කොට ඇහැට පෙනු නෙමකක් පෙනුවුනේ රූප සඥාව රූප සංඥාවයි කියන්නේෙ හිතින්මයි ර සංඥා මට මේ රප සංඥාවයි කියන දැනුවත් නැහැ ඇත්තටම අන්න ක තේරුම් ගන්න. රූප සංඥා මට්ට මේ රූප සං්ඥාවය කිය දැුුවත් නැෑ. ඒද රූප සංඥ්‍යාවයි කියලා අපි කියන්නත් මනෝමේ මට්ටමකි. එතවන රූපය පෙන අවස්ථාවේ රූප සඥාවයි කියන දැනුම නැහැ. සබ්ද සංඥාවති සබ්ද සංඥාවයි කියන දැනුමුවත් නෑ. ගන්ධ සංඥාවති ගන්ධ සං්ඥාවයි කියන දැනුමුවත් නෑ. රස සංඥාවවිද රස සංඥාව කියෙන දැනුුවත් නෑ පොට්ටබ සංඥාව පොට්ට අබ සංඥාව දැනුවත් නෑ ඒ අවස්ථා ඒ පොට්ටබ මේ රූප සංඥාවයි මේ සද්ද සඥාවයි මේ ගන්ධ සංඥාවය රස සංඥාවය පොට්ටබ සංඥාවයි කියලා ඒ ඒ ඒව කියන්නේෙ කොහෙන්. ඒව කියන්නේ අර මනසේ දැනුවෙන් මනො මනදම්මටිච මන විඤඥාන මට්ටමේ පැනවෙන දේවල්න්නේ ඇත්තර මේක විග්‍ර ඇත්තරම එහෙම කියන එකත් බොරුවක් අන්තිමට මේ රූප සං්ඥාවත් තියනවයි සද්ධ සංඥාවත් තියනවයි ගන්ධ සංඥාව රස සඥාවත් තියෙනවයි පොට්ට අබ සඥාවත් තියන මේ හැ තිෙනවයි කණ තියෙනවයි නාසේ දිවකයි ඒවත් මනසේ පැනවීම් තමයි එතුකොට වැ හැඉස්සර හරූප තියෙනයි කනට සබ්දයනවයි නාසට ගන්ධද ැන්ව විට රස කයට පහස දැනව කියලා. ඒව පැනවීම් කරන්නේ ද මනදම පටිච මනුවවිඥා මට්ටම පැනවෙන දේවල් මිසක් මේ එලිය ඒ ඉස්පරස වෙන මට්ට මේ හෙම දැනුමක් තියෙනවා නෙවේ ඇත්තට මේක පේෙන් නෑ අවිෂයි මේ දකි අවස්ථාව දැකීම තිබුණට දකිනවා කියන දැනුමුවත් නෑ අවස්ථාව. ඒ දකින්නේ මොකක්ද දකින දේ දකින අවස්ථාව කියල ඒ ඔක්කෝම කියන්නේ මනදම්ම පටිච්ච මනෝවිඤ්‍යාන මට්ටමේ. හැබයි ඒ ප්‍රත්්‍ය වෙලා මේ දැකිනා හන දැන දැනගන්න ධර්මතා ටිකක් තියෙනවා. ඇැබ ඒ තියෙනවා කියන්නේ හිතිම්මයි. දම පටිච මනවි ්‍යාන මට මනුව එක කියන මේක මේ මෙනිිහි කරන මනසිකාරේද තමන්ට අවිෂයකාරණයක් වෙන එක දෘෂ්ටියයක් වෙන සත්ඥාන දස්න විශුද්ධියේ දී අපිස් සහට කියන. ධර්ම මනසිකාරේද බොරු වෙන හැටි අපි පෙන්න්නනවා. ඒක තමයි නිරෝධය අදදගෙන වැඇගලකයා නිරෝ ධර්ම මනසිකාරේද නිරෝදය අද්දගෙන. අන්නේ එක නිරෝදය මනසිකාද නිරෝය මනසිකාරය කන්න තැනැත්තියෙන ස්කන්ද දුකතියෙන්නේ ඒ නිරෝ මනසිකාර කරන අවස්ථාවදිද නිරෝධය කියන එක තමයි ආත් දකින ඥාන දස්සන විසුද්ධියේදී එක හරි ගැඹුරු කතාවක්. එතකොට රූපයක් දකින අවස්ථාවයි රූප සං්ඥා මට්ටම ඒ සඥ්ඥාමට්ටමට විතර කරහම අර ුලෝසව බිත්තිය පුටුව කියන එක මනසේ ඇඳෙන්නේ මනසින් තමයි දැනගන්න හිතේ. ඒ දැනගන්න කොට තියෙන්නේ අර රූප සංඥාව නෙවෙයි ඇහේ මට්ට නෙවේ මනදම්ම පටිච, මනෝ විඥාන මටම මේ පෙර සංඥාවත්යක ගොඩ නැගිච්චේ ලෝකයේ. එතන තමයි උුරුලෝසුව පුටුව කියලා පැනවෙන්නේ. එතකොට මන ඒක තමයි විඤ්ඥාන ස්වභාවේ, විඤ්ඥාත ස්වභාවේ. දැනගැනීමේ ස්වභාවේ. එතකොට අර හැබැයි අර රූපය ඇහැට ස්පර්ස නොවනා නං. අර දැනගැනීමේ ස්වභාවේද ගොඩ නැගෙන්නේ නෑ. අන්නේ එක. එතකොට දැනගත්තේ ඒ රූප සංඥාවට වි අර කල්ලා අතීත සංඥාවෙන් තමයි ු ලොසුව පුටුව බිත්ය කියලා දැනගත්. එතවොට ඒ දැනගන්න අවස්ථාවදී ඒතන තියනෙ මනෝරූප චිත්ත රූප එහෙමන ඇත්තන් එක උපාදාය රූප කියල කියන්නඒ උපාදාය රූප මට්ට මේ තියෙන්නේ අර භෞතිකේ බාහිරේති විච්චික නෙවෙයි අතීතියෙන් ඇදළ ගත්ත දැනුමින් ගත්ත පෙර සංඥාවෙන් ගත්ත දැනුමයි තින් එතන. එතවට භෞතිකයේ ඒ තියෙන දේ අර බාහිරේ තියෙනෙට ගැට ගැහුවොත් බෞතිකේ ඇත්ත වෙනවන්න එතකො දුෂ්ටි. තුව සක්කායත් එතකොට ඥානවන්ත කෙන මාර්ගයේ වඩන කෙනා ආර්ශ්‍රාවකය තේරුම් ගන්නේ මේ මනසට පේ නොරු ලෝසුව බිත්තිය පුටුව අර එලිය තියනක නෙවෙයි පෙර සඥාවෙන් හදාගත්ත මෙහින් ඇතුළෙන් හදාගත්ත දෙයක් මිසක් එලිය තියනක නම් නෙවෙයි කියලා යයා තේරුම් ගන්න යග නුවනටය හසු කරගන්න එතකොට මනසට පේනද එළිය තියෙනවා කියලා මෙහම එලියෙන් ඒවා හමුවෙන් අයායට එතකොට එලියෙන් එතකට ඔල් ෝසු බල්ල වෙලාවා කියන්නේ කොහොමොද. අර පුටුවගේන්න කියලා කියන්නේ කොහම දෙලියෙන්දයක් හම් වෙලාතියෙනනයි. එතකොට එහෙම කියන්න පුළුවන් සාපේක්ෂයෙන් අපට හිතන්නත් පුළුවන් ඔ ලෝසු බල්ල වෙලා කියන්න පුළුවන් බිත්තිය ගැන කතා කරන්න පුළුවන් පුට අරගෙනන්න කියල කියන්න පුළුවන් පුට වාඩිවෙන්න පුළුවන්ගේ හිල්ලා. එතකොට එලියෙන් එහම දේල් හම්බෙන් නැත්තන් යාල පුටුවත්තේ ය කියල ෙහි වාඩන කොම ඔො ලෝස ලාක කොහොමද ිත් ලඟටගේ කොහොම. ඒක භෞතිකයෙන් එහෙම ක්‍රියාවලීය සිද්ධ වෙනවා. ඒම සාපේක්ෂව හිතල එහෙම කියන්න පුළුවන් කරන්නත් පුළුවන්. හැබයි එහෙම බාහිරේ තියෙනව කියල එක බාහිරෙන් හමුවෙනවනේ මෙහටැයි හමවෙන්නේ. මනසටයි හමුවෙන්නේ එහෙම හමුවෙනකොට අර ාහිරයට හිත නමල එ ්‍රාපේක්ෂුව හිතල යමක් කරන්න පුළුවන් ැබයි ඒ හිතනක දෘෂ්ටයක් භවයානුවන දන්න. එතවටේ දෘෂ්ටි බාහිරයට ඇති බවට ආත්ම සංකල්පයෙන් බාහිරයේ ඇත්තවෙලා නෑහයාට. හි අරමුණේ බැසගත්ත බව, අරමුණ ඇත්තවෙච්ච බව අරමුණ යතහර්ථයක් වෙච්ච බව එවැනි දෘෂ්ටියක් නැතුව බාහිරේ වෙලාව කියන්න පුළුව පුටුවි වාඩ වෙන්න පුළුවන්. එතවට බාහිරේ පරිහිහරණය කන සාපේක්ෂව හිතලා දෘෂ්ටි ගත වෙලා නෙවෙයි කරන්න මෙහෙටයි පේන්නේ අ නමුත් ගිහිල්ල බාහිරේ පුටුව ගැන කතා කරන වාඩිුවෙන්න්න පුළුවන් ඔ ලෝසු වෙලාව කියන්න පුළො බහිරය යමත් දෙයක් හැටියට හිතාගෙනම යා සාපෙක්ෂුව හිතල වැඩ කරනවා. නමුත් එහෙම හිතන මෙහෙටයි හිතෙන්නේ එහෙට නෙවෙේ කියට බාහිරයට නැමී ගත්ත ස්වභාවයක් නෑ දෘෂ්ටි ගතව ආත්ම සංකල්පය. නමුත් ඇති වටයට සංකල්පනා කරන්න පුුවන් සාපේක්ෂුව හිතල යමක් කියන්න පුළුවන්. එතකොට ඒ නමුත්ඒ කියන බොක්කෝ මෙ මනෝමේ ස්වභාවයක් කියනකයා නුවනින් දකිනවා දැකලයි අර බාහිර ස්වභභාවයට තියනෙන සපේක්ෂ හිතල වැඩර එහම නැත්තන් යායට දැන් අප හිතුම එය බස්ෂ කර නගෙන පාර්ට යනවා. එතකොට දැම් බාහිරින් බස්්ෂකක්යාට හමුුවෙන්ටඕන පාර හමුවෙන්ටඕන පාරි ඇවිදගෙන යන්න ඕන. එතකොට බාහිරයේ පාරක් හමු නුවෙන වනක් මනෝමේෙන්න්නම් හම්ුවවෙෙන් බස්ඒකත් තියනෙ මනෝමේෙන්දම්. එතකොට එයා කොහොමද යන්නේ බස්ස එකට පාරයවිදගින්. නමුත් එයා දන්නුවම්ඒ හමුුවන්න මෙන්න මෙහිටයි. ඒ නුවනින් දැනගෙන එයා පාරයඇවිෙන යන බාහිරින් පාරත්තියේ ඒ පාරියඇවිදගෙන කියිල බස්සකින කළයන්. එතකොට බලන්න හැබැයි ඒ ඔක්කුම තියෙනගේ මනෝන් මේ ලෝකයේ චිත්තේ නීතිී ලෝකෝ මනසිං හදාගත්ත ලෝකයක අප ඉන්න කියලා නුවනින් දැනගෙන, බාහිරේ ඇති බවට නැමීගෙන හිතුවට දෘෂ්ටිගතවීමක් නෑ අන්නේකයි ආත්ම සංකල්පෙන් දෘෂ්ිගත වෙලාල නැයි සත්තිෙන් දැකපු කෙනගේස්භ නොදකපු කෙනගේ ස්වභාාවතම යට බාහිරය ඇත්තක්ම වෙලා සත්යක්ම වෙලා. එතුකොට ඒ බාහිරදේයටට අහිම වෙනකොට යට මහා සෝකයක් පරිදේවය දුකක් දුන්නසක් ඇලීම ැටීම දෘෂටි ගොඩිනැ ඒ මොකද බාහිරය සත්‍යයක් වෙශ්ච නිසා. අර දෘෂ්ටිය දුරකරගත්ත කෙනාට බාහිරේ වෙනස් වුනාට බාහිරය අහිමි වනාට එයාට ෝකයක් නෑ දුකක් නෑද. මොකද එහමත් මෙහිටයි හම වෙන්නේ බෞතිකය වෙනස් වුනාට ඒ කෙරි ඇලීම ගැටීම කියන ධර්මතා සුනී වෙලාතින්. මොකද යාට දෘෂ්ටිය නැති නිසා. ඒකෙර බරපතල විදිට බාහිරයට ආත්ම සංකල්පෙන් නැමී ගත්ත ස්වභාවයක් නෑ. දෘෂ්ටිය කැඩිච්ච නිසා. අන්න නිසා අන්න එක ඔබ තේරුම්ගන්න මහන්සිගන්. මේ මනුවමෙන් හදාගත්ත ලෝකයක් කියන එක සබ්දයක් එහෙම ඇහෙන් එකක් හිසිං හිතාගන්න වෙන එක දැන් පේන රූපසටහන වර්ණ රූපයක් මනසි රූප සංඥා මනසිං හිතාගන්න වෙන දෙයක් පේන මට්ට මේ නැති දෙයක් හිතින් හිතාගන්න. ඇහෙන මට මේ නැති දෙයක් හිතිං හිතාගන්න ගන්ධ මට්ට මේ රගන්ධ ගන්ධ සංඥා මට්ට මේ නැති දෙයක් හිතිං හිතාගන්නේ රස සංඥයා මට මේ නැතියක් හිතින් හිතාගන්න ොට්බ සංයා මට මේ නැතිදයක් තමයි හිතින් හිතා ඇතුවට දකින දකින අවස්ථාව එකක් හිතින් හිතාගන්න අවස්ථාවේ නාවකක්. දකින දේනෙවෙේ හිතන්. ඇහෙන දේනෙවේ හිතන්නේ දැන දේනෙවේ හිතන්නේ දැනගන්න දනවේ මනසිංකුල් ැගේ. එතකට මෙන්න මෙතන තියෙන එතවට දකින දේ හිතන්න බෑ. දකිනදේ අහෙන දේ හිතන්න බැරි බව. දැනෙන දේ හිතන්න බැරි බව. හිතුවොත් වෙන දෙයක් මනසේ මනසිකාර වෙන බවර අර ෝකෙන් නිරෝධ වෙන බව මනසිං හැදින්නේේ අතීත සංඥාවත් එකක ගොඩනැගි චත්දැකින් එක ගොඩනැගිච්ච ලෝකයක් බව. ඒ ලෝකේ මනෝමේ ලෝකයක් බවි තේරුම් ගන්නට. අන්න ඒ පැහැදිලි කිරීමෙන් ඔබ ඔබ පැහදිලිව අවබෝධ කරගන්න ඉතන ඉතාම් වැදගත් තැනක්. එතන තේරුම්ගන්න නැතුවන් මේ ශාසන නිවන් මග ගොඩ නැගෙන නෑග කියන එක අප ඉතාමත්ම වගකීමෙන් කියන්න. ඒතනා එතන තෝරගන්න නැතු ඔබට භාවනාවක්ක් කරන්න බෑ. සමතු පස්සන භාහනනා දෙෙන් ඇසීල ගුණේ වැඩෙන්න්නේෙත් නෑ මේ ශසනික ප්‍රතිපත්තිය තුළ ඔබ පැහැදිලි සද්ධාවකින් මේ ගමන හරි දැක්මකින් ඉසරහට යන්න බැ මෙතන තෝරගන්න බැරු. ඒනිසා ඔබ තෙරුවන්සරණ යනවනම් මේ කියන තැන පැහැදිලි අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන ඔබ මේ ශාසන ප්‍රතිපදව නිවමක් ගු ගමන් කරන්න. එතකොට ඔබ ඒ මහා හයික් මහාශක්තියක් මහාවබෝධයක් දැක්මක් දර්සනයක්ක ඔබ තුළකොට නැගෙනවන් එක තමයි වැදගත්වෙන්නේ එක නැතුක මේ ගමන යන්ට බෑ බාහිර ෝක ඇත කරගෙන මේ ශාසනය නිවම් මගක් නනෑ එතකොට ඊළඟට අපි තේරුම් ගන්ටුවන එතුට දැ මනසේ මැවෙන තැනක් අප මෙතන තියෙන් මනසට මැවෙන තැනක් එතුකොට මනසිං හදාගත්ත ලෝකයේ අතිශ සඥාවත් එක් ඇකොට නැගින් දැන්ේ දැන් ඔන්නවේ සොභාවේ තේරුම් ගත්තහම අර මනසේ මැවෙන තැන තියනෙ කියල තේරුම් ත්ත හම දැන්යා සත්්‍ය ඥානයට පත්ව දැන්යාට පටිපදාව කොඩ නැගෙන දැන්යාඒ ඥාන දරසනයට අනුව දැන්වන්න සත්්‍ය ඥානයට පත්වවා එකෙන මක්්ාමක්ක ඥාන් දසයට පත් වනාා ඊට පස්සේ සත්‍ය ාන දැන් අති දැන්යාට ප්‍රතිපදාාවවෘතයි දැන් යාමකක්ද කරන්න තියෙන මනසේ මැවෙන තැන බාහිර ලෝකයන්නේ මනස මැවැන ැන තිය නස මෙවැන තැන දෙහෙම දෙයක්. අන්න්‍යතකොට මනසට මැවෙන තැන අපිහිතෝ පුටුවක් දිහා බැලූහාම දැන් අපට රූප සඥාවක් පෙනවයි රූප සංඥාවට අනුව මනසට පුටුවක්මැ වෙන දැයි මනසට පුටුවක් මැවෙන තැන තියෙන්නේ පෙන්වත්න්නේ පංචුපාදානස්කන්දී පංචුපාන්ස්කන්දය තියෙන මනු රූපයක් එක්කයි මේරූපඇත් එක සද්ද ගන්ධ රස පහසත් එක් න මේ පංචුපාන්ස්කන්ධීති චිත්ත රූපයක්ත් එක්යි පංචුපාස්කන්ද තියෙන් මොකද එතන තම උපාදායිරූප තියෙන උපදාාරපයඇත්තක් තියෙන දැන් අපි මනසට පුටුවක් පේ ොන්න උපදාායරපය මනසට පේන මනව රූපේ දැන් බ බලන්නවා කියන විදියට දැම් මනසට පුටුවක් පේ නොඒ පුටුවත් තමයි උපාදායරූපේ ඒ උපාදායරපය ඇත්ත එකක වේදන තන තියෙන ඒ උපාදායරූපය ත්ත එක රප සංඥාවත් තියෙන මනසි ඒ උපාදාඇත්රප ඇත්තෙක රූප සංචේතනාවත් තියෙනවාසා මේ ධම්ම සංචේතනාව ඒරූපයක ඒ පුටුව කියලා දැගැීමක් ඔේ මන සිතින ඔයි ැයිතකට ොයි දැන ගනීමත් එක් ඔපට එතන ස්කන්ඳ පංචකයක්ත්න පචපාස්කන්ද තියෙන්නේ ඔයි පංචු පස්කන්දය ව කරන්න බෑ. එකට තියන්නේ. මනදම පට් මනව වි ාතක ගඩ නිච්චලුවක ඔයි පච පාස්කන්දී අදකීම තම හිට පුටුවක්ත් පන බව. එතන මනු රූපයත් එක තියෙන්නේ. කට ඔය පංචුපාස්කන්දේ තමයි ඔබ පිරිසිද දකි ොවන්නේ පිරිසිද දකින්න ඔබ යනිස මනසිකාර දනව දන්නකතයි ප්‍රිපදාවේ දැන් ඔබ මනෝමේ ලෝකයකති ඉන්න එතන ඇත්ත පිරිසිද දකිනකොට අන්න එතකොට දුකා අවබෝධ වෙනවා සමුදේ ප්‍රහාණය වෙනවා නිරෝධය සාති වෙනවා මාර්ගය වැඩෙනවා කියන මේ සිව් නුවනම ඔතන ඔබට ගොඩ නැගෙන. අනඒක තමයි චතුරාර සතති දර්ශය ගැන දිටි සම්පන්න්න දර්න භූමික කියන්නේ. එතකොට ඔයි මනසට පේන පංචුපාදානස්කන්ධය නිරෝධයට යන්න ඕන නිරෝධ වුණොත් තමයි අව දුකින් නිදහස්වයෙන්. එතව නිරෝධය වෙන්න නන් පංචපස්කන්දය ඔප පිරිසිඳ දකින්න ඕන දැඟ වන්න ප්‍රතිපාව තුළින් ඔබ පිරිසි පිරිිසිද දකින්න ඕන. එතකොට පිරිසිඳ දකින ඇෑ කියල කියන්න ඔයි මනසට පේන ස්වභාවය ඔයි මායාකාරී ස්වභාාවය ඔබ පංචපස්කන්ද පිරිස දකින්න තක පිසි දකින්න ොම මේ මනස අරමුණු විඤ්ා මනෝ සම්පස්සේ මනෝ සම්පස්සයෙන්ධර්මුණන විදිින බව හඳුන බවකල්පනා කරන්න බව මනව පංචුපාන්ස්කන්ධයත නැති එහෙම කියල එම මනසි එකෙන් එකට මන සිකාරය කරගෙන ාවයකි ල අපට ක දකින්න බෑ ඔස් එහෙම දකින පූරුව ප්‍රතිබදාාව දයි ඔය ඔය සමස්තයම ස්වභාවේ තමයි අත් දකින්න ඕන එක වර දකින්න ඕන අපිතුම් පුටුවගේ නවස්ථාවේ එට පැහැදිලිවෙන් ටෝන නාමරූප ධර්මතාටික ෙදිලා පංචු පාස්කන්දී ෙදිලයි මෙතන දැකීම මනසේ දැනගැනීම කියන ධර්මතාවේ තියෙන්නේ කියන නුවන තියෙන්නවා. එතවටයි දැකීම තියෙන මනසේ දැනගැනීම තියෙන තැන ඉස්කන්ද පංච ස්කන්ඳ ධාතු ආයතන ස්සාමරූප චිත්ත සයිසික මේ සමස්තයම පුටුව කියන සංඥාවත් එක්ක තියෙනවා කියන එක දකි ඕවන මනස් එතකත් පංචුපාස්කන්ද දකිනව කියල කිය එතකොට දැන්වයි මනසේ දැන ගැනීම පුටුව කියලා දැනගන්න කොට දැනගන්න අවස්ථාවදී අන්න මනසන් දැනගන්න අවස්ථාව පංචුපාන මනසේ දැනගන්න අවස්ථයි පංචුපාදානස්කන්දය යදිලති එතකට පුටුව කියලා දැන ගැනීමම පංචුපාදනස්කන්දියයි. අන් මේ උපමාවකින් කියන්නේඒ උපමාව ඇමතැන්ටම ගලපගන්න ඕන. ැ දැන ගැනීම ඔබට විජානාති මට්ටම පජානාති වුණනොත් තමයි පංචුපාස්කන්ද නිරධදයට යන්නේ. එකන විඤ්ඥානය ඔය දැනගැනීමේ ස්වභාවේ ප්‍රඥාවෙන් ඔබ පිරිසින්ත දක්කොත් තමයි දැක්කොත් පංචුපාදංස්කන්ද නිරෝධයට යනු නොදැක්කොත් ඔය මනසට පේනදේ ඔබට ඇත්ත වෙන එතකට පංචුපාදානස්කන්දය ඔබට ඇත්තක් වෙලා එතකොට එ දුක පිළි අරග නිවරයි යි පුටුව කිය ඔබ පිළිගත්තුව මනසට පේන ැන කිය නබ දුක පිගත්ත කියනෙ එකයි දුකවැලඳ ගත්ත කියන එකයි ඔයි මනසට ම පුටුව කියල දැනගන්න අවස්ථාවදී ඔබ ඒ දැනගැනීම ප්‍රඥාවෙන් පිරිසිද දැක්කොත් ඔය දැනගත්තදේ ඔබට නිරෝධයටයන පංුපස්කන් නිරෝදයට ැනන්න එතකොට තම ඇත්ත දැක්කට පස සමුදේ ප්‍රහා නිරෝධසාත්වල මාර්කි වැඩින් මේ හරි සිියුම් තැක් කියන්න ොකද පටිපදා ඥා දස්සවන විසුද්ධියයෙන් ඥානදස්සන විශුද්ධියයට අවධවීමයි මේ කියන අතිසේ ගාම්බීර තැනක් මේ කියන්න මෙ තැන විෂය නොවෙන්න පුළුවන් බොහෝ දෙනකුට එවනාට බාගෙන ඉන්න මෙ මොකක්ද මේ කියවන්නේ කියලා ඔබට යම්කිසි දෙනක ඔබ සාධනෝ මෙතන්ට අවධාන තියාගෙන ඔබත් ප්‍රායෝගක බැලුවෝොත් ඔබට මේක දර්ශනය වෙන් ඉඩතියෙන ඔබ සත්‍යබෝධියට පත්වෙනවා එතුකට ඔබ දැම් පුටුව කියෙන තැන ැ ඔබට නසට පුටුවක් පේනෝ ඔය පුටුව පේන තැන ඔතන වර්ණ සබ්ද දෙක එකතු ඇයි කියලා ගත්තත් පින්වතන වැරදි ඔයි වර්ණ සබ්ද දෙක එකතු ඇයි කියලා ඔොතන ගත්වොත් ඒ උපමා ඒ සයට සිය සාර්ථක නෑ ඕක සිතේ වේගෙට මැවෙන වැැකිව්වත් ඒත් සියට සිය සාර්ථක නෑ එහෙම ගන්නත් බෑ මෙතන කියන ට ඒක උපමාව යම්කිසි ගැලපීම ක්තියෙන නමුත් ඒක සිහට සියයා සාර්ථක වෙන උතන ගැලපෙන උපමාව තමයි මායාවක් හැටියට දකින්න ඕන ඔයි ඔය මනසට පේන එක මායාවක් සිහිනයක් හැටියට අවබෝධ වෙන්ට මිරිින්ගුවක් හැටියට අවබෝධ වෙන අන්න ඒක තමයි හරියටම එතන ඉස්පර්සවෙන්නේ ඒ සත්‍යබෝධිට පත්වෙන් ඔයි මනසට පුටුවක් මැවෙෙන එක මනසට පුටුවක් මවිල තියන නරූප මට්ටමින්ඒ එතන පටව්‍යාපෝතේජෝවාය කියලා ගන්න බැෑව හිතට මැවෙන තැන ඔයි පිට හිට ැවැෙන තැන වෞතිකේ තියෙනයක් හැටියටත් බාහිරයට ගලපල ගන්න බෑහිමගත්ත දෘ්ටි ගතයි ඔයයි මනසට මැවිෙන මනෝරූපයක් කියලායි තේරුම් ගටෝනේ ඒ තේරම මනරූපයක් පටව්‍යාපෝතේජවාය නැවතන මත තවර දතු භාවයක් කිය දක්කත් වැරදිී ොතන ධාදතු ස්ොභාවයක් පෙන්න්නේ ඔතන තින අතීත සංඥාවකින් මතුවෙච්ච මවල පෙන්නන රූපයත්තියන ඒ රූපයත්තෙක් ගොඩනකි ස්කන්ද ටකක්ත් පල්පාදංස්කන්ද තියෙන්නේ ඔය මනසට මැවුණු ස්වභාවය මවල පෙන්නන දේ එතන නැති බවයි දකින් ටෝනි ඒ මවල පෙන්නල තියෙන ති මොගක් දෙතකට බොරුවක් මවල පෙන්නල තියනෙ බොරුවක් ොතන අන්නේ එක අප ශ එතකොට ඔන්න ඔය මවල පෙන්නන තැන බොරුවක් තල්. දඋපමාව ගලපගන්නර මිරංගුව දැ මිරංගුවේ වතුර වගේ පෙනුනට මිරුගගේ වතුර නෑ. ය ඔතන පුටුවක් වගේ පෙනුන ඔතන පුටුවක් නෑ. අඒක යප දකින එතකොට බලන්න එතකොට මෙ පේ නමකක්ද මිරංගුවක් වැනි ස්වභාවයක් සිහිනයක් වැනි ස්වභාවයක් මායාවක් වැනි ස්වභාවයක්. එතකොට පේන දේ ඔයි විදිට විඥා ස්වභාව ඔබ ගත්තුොත්මකද වන්න ඔබ වැඳගෙන තියෙන පචු පාස්කන්දී. එතකොට මනසට පේනදේ මේ විඤඥාය මවල පෙන්නදේ ඇත්තත්ද නෑ මේ විඤ්ඥානයට ඇත්ත පෙන්නල්න්නේ පෙන්නන්නත් බෑයාට ඇතේයා ඇත්ත කවදාකත් පෙන්නලත් නැ පෙන්න්නන්නෙත් නෑ. ඒය හිතරි මවල අතීත සංඥායෙන් මව ම පෙන්නන එක මයි කරයි. අන්නේ විඤ්ඥානය ප්‍රඥාවෙන්, ද කිනවා කියන්නේ විඤ්ඥානය මවල පෙන්න දේ බොරුවක්ක කියන මිරගුවක්ක කියන සිහිනයක්ක කියනා වබෝධය තමයි විඤ්ඥානය ප්‍රඥාවෙන් පිරිසිද දැක්කා කියල කියන්න. අන්න එතකොට ප විජානාති මට්ටම පජානාති මට්ටමට අවදි වූ ගමම්ම ඔය මවල පෙන්නන දේ ඔබට බොරුවක් වෙනවා. එතවට පංචුපාදානස් කන්දය පිරිසින්ඳ දැක්කා වෙන. ඒ ඒ සේ දැක්කේ ඔබ පංචු පහන්ස්කන්දයි දුකයි දැක්කේ ඒ දුක දැක්ක හම බොරුවක් බව හඳු ත්වත් තුවයි මනසට පේන පුටුව ඔබ ඒ බොරුවට ආසකරයිද ඔබට ඇලෙන්න්න දත්තිී නෝතිතකොට එතන ගැටින දෙදයක් ති නොවද මුලා වෙන්න දෙයක් ඔබට හමුව වෙන්න ඔබට යමත් දෙයක් සත්ත පුද්ජල වසයෙන් ඔබට පේන තැන යමක් දෙයක් සත්ව පුද්ගල වසයෙන් ඇති බවට දැනෙන දැනීම බොරුවක් බව ඔබට දැනින් ඔබට එහෙම සත්වය පුද්ජලයක් ආත්මයක් යමත් දෙයක් හමුණ වෙන ස්වභාවයට පත්වට අන්නේ ඇත්ත දැක්කහම ඔබට ලෝබදේශමූහර තන්හාව දුරු වෙනවා. එ ඇත්ත දැක්මට නිරෝධේ සාත්‍යවවා නිසත් ව නිජීෝ සුන් යොෙන්ෙන ඇත නිිත්ත චේත විමුත්තිය ගොඩ නගැෙනේ දක් අප නහිත චේත විමුත්තිය මහා සුං්‍යත විහරය ගොඩ ැගැනේ දැක්මට එතවට මාර්ගයතු ලොබෙන්නේ. එතකොට සම්මා විමුක්ති විමුක්ති ඥාන දසන න්න කෘතක් ඥානයට පත්වුණ. අර සත්‍ය ඥානයට පත්තු වනා ඉස්සල්ල ඊට පසේ දැන් ප්‍රතිපදාවේ මේ විදිට යෝනිසෝ මානසිකාරය මේ පංචු පාන්ස්කන්දේ උදේවය මෙතන ගොන නැගෙන හැටිමාව මිරුුව ැබැලුවා. එතකොටඒ ප්‍රතිපදාව.ඒ ප්‍රතිපදාව ගොඩ එක ඉදිගින්දිගට පියෝනිස මනසිකාය දනකොට තමයි පරිපූර්ණ වසයේ විඤඥානමාව වදද කළ අදදුට අයි ප්‍රත්්‍යක්ෂයි, අද්දුටු ස්වභාවේ ප්‍රත්‍යක්ෂ ස්වභාවය. පරිින්්ඥයේ ස්වභාවේ පිරිසිද දැක්ක ස්වභාවේ පජානාත ස්වභාවයට පත් වුණහාම. අන්න එතකොට විඤ්ඥාණමාාව සීර සීය පිරිස දැක්කහම කෘතක් ඥානයට පත්වෙන සමුදේ ප්‍රහාණය ව නිරෝධය සාත්‍යන මාර්ගවෙන වන්න රහතන් වහන්සේ. අන්න එතකොට අර ඥානදස්සන විසුද්ධියට අවදී වුණා. දැන්යාග දස සංයෝජනය ප්‍රහාණය. ඒ ඇත්ත දැක්කහම චතුරාර්ය සත්‍යය දර්ශනය සත්‍ය වසියෙන්. කෘ්‍යවශයෙන් කෘතක් වසිෙන් දැකලිවරය දැන් එතකොට යායටට මේ ඊට පසේ අනුවේ ඥාය ොඩ නැගෙනවා. නි සත්්‍යේ දැක්කට පසේ මේ පුටුව කිය අරමුණ එනෙවේ සමස්ත ලෝකයම දිට්ට සුත මුත විඤ්ඥාත වශයෙන් යමක්ද දැනෙන දැනගන්නා දැකන දකින අහන දැනෙන දැනගන්න සෑමතයකම සත්වේ පුද්ජලය කාත්මය යමක් දෙයක් නැති බව. එයාට ප්‍රත්්‍යක්ෂයින් නැත කියන අන්තේ නෙවෙයි නැත කියලා පැනවීමන්නේ නැත කියන ඕභාෂයක් අවධයක් තියන්නේ සිහියක් තියෙන්. අවබෝධයක් තියෙන් ඥානයක් තියෙන් දැනීමක් තියෙන්. අන් නතකොටකමයියා මේ කිසි මාරමුණක සිත ගැලවේ. ඇන්න ස්පර්ස වෙන්න ඒ කියන්නේ අර නාබි නන්දති නාබි වදසි නා්‍යෝසාය තිට්්‍යතිකෙන ස්ොභාව එක සතුටින් පිළිගන්නන්නෑ සතුටින් වර්නා කරන්න බැසගන්න නෑ අරමුණේ අරමුණ විමස විමස යන ගතිය නැතිවෙන. අරමුණේ නමිති නැතිවෙන. අරමුණේ බෙැසගන්න ස්වබභාවවර ෙලුම්න් කලේ ඩට වතුර බින්ඳදක්වරන හලිස්සල රඳන්නනෑකි. එ නෙලුම් කළේ වතුර රඳන්න යන්නේ වගේ අරමුණේ ගැලෙන සවභාලන ගැලන ස්වභාවේ නැති වෙලායනු අරමුණේ බැසගන්න ස්ොභාව නතිවෙලලා අන්නේ ඒ එහෙම ස්වභාවයට පත් වෙන්නේ අර සත්‍යබෝධය සිද්ධ වනාා. එතුකට බලා නන්න තතුරට තමයි දදිටේ දිටමතතාන් සතේ සුසමත්තාම් මුතේ මුතමත්තා ඥාත වි ඥාමත්තන් කෙ මේ රහතන් වහන්සේගේ වභාවයම කියය මො ඥානදස්සන විසුද්ධිය තුළ අන්න එතනත් ඒ ඥාණදර්ශසන විසුද්ධිය හෙම නැත්තං අල මරිය ඥානය කියල කියන. නත්තන් සිත විංකාර වනා කියලා කියන ඒම නත්තම් ක්‍රියාසිත කියල කියන ඔයි ක්‍රියාසිත කියන්නත් ඔන්නොතෙන්ට ොතන්තාවට පස්සේ ඒ සිතේ බලගැන්වෙන්න කිසිම දේකට බාහිර රූපය ඇත්තේ කියලවත් එයා ගන්න මනෝ රූපය ඇත්තේ කකිලොත් ගැත්තේ දැන් කලම් අර උපපුරතජ්ජන ස්වභාවයමස්භාවේ බාහිරින් එයායට පුටු ඇත්ත වෙලාතින්. ඊට පස්සේ දර්සනඥානයට පත් වනාම් බාහිරේ පුටුවක් නෑ මනුවමේ ස්ොභාවෙන් තුළයි පුටුව තියෙළ යදකිනවා ඉට පස්සේ මනමේ සවභාවිත් පුටුවක් හමුණුවෙන තැනට යනවා. එකකොට බාහිරත් පුටුවක් නෑ මනමේත් පුටුවක් නෑ කියලා මනසිකාරය ක තේරුම් ගැනීමත් යන ඒ තේරුම් ගැ ගැනීමත් සුන්නයකයි ඒඒ මනසිකාරයේ තුලත් නිස්කන්දයි කියලා සුන් එතාවය කියල යද අද්දකින්න. අන්න එක තමයි රහතන් වහන්සේ. එතකොට බලන්න පින්වත්න බාහිරේ දැන් දැන් එතකොට බාහිරෙත් පුටුවනෑ නොමේත් පුුවනෑ ඒක හෙද කිය නව ොරුවන්ීම. ඒවත් මනසිං හදාගත්ත මනසිකාරය තුළ ඒක පැහැදිලි කරගන්න හදාගත්ත එකක් මිසක් එහෙමෙකුත් නෑ ඥාන දසන විසුද්දට ඥානදස්සන විසුද්ධයටට අපත් වුණ හාම බාහින පුටුවක් නෑ මනුවමේ පුටුවක් නෑ එහෙම පුටුවක් නැත කියල ඒහි මනසිකාරය තුළත් ඒ මනසිකාරය තුළත් නිරෝධය එයා දකිින් අන්නහ ඒ මනසිකාරය තුළත් නිරෝධේ තමයි යත් දකිින් බාහිර පුටුවත් යේ නැති කියනෙ නතති කියනෙ එකත් මනසත් පුටුවක් නැතය කියලා අප අවබෝධ කර නොට ඒඒඒ මනසිකාරය තුළත් ඒ මනසිකාරයට තුසාහේ නැති වෙනෝ ඒ මනසිකාරය තුළත් ය නිරෝධයමයි අදදකින් අන්නේ ඥානදස්සන විසුද්ධිය කියන්නේ පුදුමාකාර ඔබාසයක් අවධයක් අනිිත චේතු විමුතිය අපි හිද ේතුන්තිය මහා සුන්ඥත විහරණ. න්න එක තමයි අප තේරුම් ගන්ටුවන මේ ඥා දස්සන විසුද්දියේද එක තාම් වැදගත්වෙන ඔන්නවේ විදිරි මයි පින්වත්න්නේ ප්‍රායෝගිකව ඒ ඥානදස්සන විසුද්දිියට පත්වෙන හැටි එතවට බාහිරපුටුවක් නැති බව මනෝමේ තත්වේ තියනෙනකක් බව තේරුම් ගත්ත හම චිට්්‍යෙන නියති ලෝකෝ කියන මට්ටම සෝතා පන්න මට්ටමයි. එතුබොට මනෝමේ තුළ ගොඩ නැගෙන දෙයක් තමයි කිය පැහපා තවදුරටත් පැහැදිලි වෙනකොට පිසුදුව තරුම් ගන්නොටහදාගගේ මට්ම කර නැග මනෝමේ තුළ රූපය කපුටුවක් නැති බව හඳුරගත් හම ඇප අභ්‍යන්තයෙන් බාහිරින් කොහෙවත් ය පුටුව කහම වෙන්නේ. අ එතකට අන්න එතකොට එය අනාගාමි මට්ටම. එතකොට මනෝමේ තුළත් බාහිර තුළත් එහෙම හිතන එකත් එහෙම මනසිකාරය තුළත් පුටු හම්බුවවෙන්නේ ඒ මනසිකාරේ තුළත් ඉස්කන්දයිතිෙන්. එහෙම හිතල තේරුම් ගැනීම තුළත් සුන්්‍යතාවේ තමයි අත්්දකින්. අන්න එතන? වචට ප්‍රකාශස කරන්න බැරිතනක් අන්නන්නේ තැන තමයි ඥන දසන විසුද්ිය අලමරිය ඥානය එමනැත්තං ක්‍රියා සිත කියීලකයන් ක්‍රියා ස්වභාවය. එමනැත්තං විසංකාරගතංචුත්තන් තන්හා නංකාය මරජගක විංකාර වභාවයටට පත්වච්ච ස්භාවය. එමනැත්තන් කියීනා ජාතිය සිතම් බ්‍රහ්මචරියන් කතන් කරණයන් නා පරංහිත්තත්තා ඇ පජාන ජාතිය සයවුණ කළයුත්ත කලා නැවතිපදීමක් නෑ. හම්ම චරියාව සම්පූර්ණ වුණ ආන්‍ය වගේස්වභාවයකට පත්වෙන්. තුකොට දිත්්‍යේ දිට්ටමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තම් විඤඥාතයේ විඥාතමත්තන් ස්ොභාවයට පත්තේ විඤ්ඥානය සීයට සීයක් විඤ්ඥානයේ මායක් බව බව දැකලා. සීට සීියයක් විඤ්ඥානයේ සිහිනයක් හැටියට දැකලා. විඤ්ඥානය සීයට සීයක් මිරගුව වතුර නෑකල අවබෝධ කර ගත්ත වගේ මෙතන මිරුගු සංඥාවක් තියන කියලා සීට සිය අවබෝධ කර ගත ස්භාව. එතකොට ඒ අවබෝධ ගත්ත ස්භාවෙන් යුක්ත ඒ කෙනා කතා කරනවා ක්‍රියා කරනව එතකොට නම්ගොත් කියනවා ඔක්කොම ක්‍රියාව වෙන ඒ ඔක්කුමමාර සාමාන්‍ය විදිර සිද්ධ වෙන කන බොනවා හැබැයි හැම දෙයක්ම ක්‍රියාවකට අවදිවෙච්ච ස්වභාවය. ක්‍රියාමේ ස්වභාවයක් ඒ කිසිදේක සත්වයෙක් පුද්ජලයක් යමත් දෙයක් කියලා බල මනසේ අරමුණේ බලගැන්වීමක් නෑ හිත බොහෝම විවේකයට පත් වෙලා හිත බොහෝම නිදහස් වෙලා සුන්්‍යතාවේකට අවදිවෙලා අනිමිත්ත ස්ොභාවයකට සුන්‍යත ස්ොභාවයකට අපනීත ස්වභාවේකට මනස අවදි වෙලා තින්. තිගන්නේ විදියට නිසත්තන ජීවසුන්්‍ය ස්භාවයට පත්වෙලාතු නොයි වගේ ස්ොභාවයක් තමයි මේ ඥාන දස්සන විසුද්දිය කියන්නේ ඒක තමයි මේ ශාසනය ප්‍රතිපදාව අවසානය ඒ ප්‍රතිපදාවකොට ඥානදසන විුද්ියක කර නැගෙන රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ස්වභාව. එතවට බලන්න ඒ ඒ තමයි අපි බුණර්භාවයක් නෑ. එතවට ඒ රහතන් වහන්සේ අත්දක්කින තමන්තුල ගොඩනගෙන මායාව මෙ ස්පර්සය ප්‍රත්්‍යය මේ එන සංඥාව මෙහ දැනගැනීම බවට පත්්‍යවන තත්යාට බොරුවෙනෝ බාහිර බොරුවෙන එතවට විඥ්‍යානය මේ ාහිරය තියව කියල ගන්න නෑ. එතවට බාහිර ති ඇති බවට බලගැන් වෙලා නෑ. එතවට මොකද විඥ්‍යානය හට ගත්ත තනම අප තිට්ිත වෙන රෝධයටයන විඥා නිරෝධී ුණහ මෙහහි පැනවෙන්න. විඤාන පච්චා නාමරූපා වෙන්න. නාමුරූප පච්චා විඤ්ඥානය වෙන්න මේ හෙට් පේතුු පල දම තමයි සුනු විසුණු වෙලා තියනෙ පටිත් සෞපපාදය සුනු විසුණු වෙලා පට සවපාද නිරෝධයට ගිහිල අත්තං ගමට හිල්ල එහෙම නැත්තං පට සෞපාද පැනවීමක් නෑ ඒකට කියෙන අනුපාද නිරෝධයට කියන ස්කන්ධ පංචගේ පැනවෙන්න පංචුපාදානස්කන්දය නිරෝධයට ගේල්. එතකොටයා පුනර් භවය කියන එක නිරෝධයි කියන එක අත්දකින්න මෙම හොතේ රහතන් වහන්සේට යළිඋපතක් නැති බව රහතන් වහන්සේ දේශනා කරන්නේ අනාගතේ බල්ල උපදිදි නෑැ කියනෙකැෙවෙයි. එහෙමනවේ බලන්න මේ මෙතන විඤ්ඥානය මායාව අත්දුටුවහම ඒ විඤ්ඥානයේ බාහිර දෙයක් ඇති බවට බලගැන් වෙන්න. එතකොට මොකද වෙන්නේ ආරෝපනයක් නෑ බලගැන්වෙන්නේ නෑ එතකොට එහහි පැනවෙන්නේ පැනෙන් නැතුවනට පස්සේ ආරෝපනක් බලය නැති වුණහම මොකද වෙන්න විඥාන නිරෝධයට යනකොට නාම්රූ බැසග න්නැතුව. නාම්රු ැසග ැව යලි ාය ජනගැනීමයි එතකොට පංචුපාදානස්කන්දේ නිරෝධය අත්දැකි නොකොට පුනර්භවය නිරෝධයි කියනගේ අදකි ඔන්ටු සතුරාර් සත්‍ය දර්ශනය තමයිති නත. දර්සන ඥාන්ටගේ පන්සුපස්කන්ධේ පිරිිසි දකිනකොට දුක අවබෝධ කලා සමුදේ ප්‍රහණ වෙන රෝධේ සාතියන මාගගේ වැඩි ලවසං වෙන සම්ම මුක්ති විමුක්ති ඥාන දර්සනයට පත්වෙලා තින දසංගේ සමන්නාගතු අරහාති උච්චතිගේ නාකාට ඒ රහතන් වහන්සේට අභද්‍යා නිරෝධී සංකාර නිරෝධයි. විඤ්ඥානය අප තිතිති වෙන නමුරු බැසගන්න ආයත රෝධූ නිබ්බාන ආයතන පැනවෙන්නේ. කට බව රෝධයක් වෙනෝ තුන්ලෝකිම නිරෝධ වෙලා තියන මේ වර්තමාන මුහෝතේ පුනර්භවයක් නිරෝධ වෙලන බව උන්හසය අදකිනඒ අදගෙන් නිසා තමයි කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියන් කතන්කරණයන් කලකියන්. ජාතියසය වුණනා කළ යුත්ත කලා බ්‍රහ්මචරියාව කළවටිය පුනර්භවයක් නැහැ කලක කියන්නේ මේ වර්තමාන මුොහෝතේ අදදුට භාවයකින් ප්‍රත්‍යක්ෂ භාවයකි. එතකොට අන්න ඒ වගේ ප්‍රායෝගිකව දකින්න පුළුවන් අති ශ්‍රේෂ්ඨ ධහමක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා ගෞතම මුනිවරයාගේ ධර්මය. ඒ ධර්මය ඒ කාන්තය විමුක්තිය සලසා දෙනව. ඒ කාන්තයන් සියලු දුක් නිමා කරනව පරිනිර්රු වානය සඳහාම, දිවේෙන ධරමයක් තමයි තථහගත ධර්මය ඒ ධරමය අහන්ටල් ලොකු වාසනාවත්තියෙන්ටන ඒ ධරම මාර්ගගේ අපට අද පැහැදිලිවම නිරවුල්වතියෙනවා. යමෙක්කේ දහම අනුගමනය කළොත්. මේ ජීවිතේම දුකාව සංකරනවා කියන කාරණය. ඒ කාන්තේම සත්‍යයක් කියන කාරණය. අපට පැහැදිලි වෙන කාරණයක්. ඒ නිසා පින්වත් අදටත් නිවන් දකින්න පුළුවන් මග පල ලබන්න පුළුවන් සසරදුක නිමා කරගන්න පුළුවන් ඒනිසා ඔය පින්වත් හැම දෙනාටම මේ අනුශසනාව මේ ගෞතම බුදුසනේම නිවන් දකින්න වීරිය කරන්න පෙතිපත්ති පුරන්න මේ අනුශසනාව මහෝපකාරී වේවාකි අපි මෛත්‍රීින් ආසිර්වාධ කරමින් ප්‍රාර්ථනා කරනවා.